IT සහ ඉංග්‍රීසි වලට. E-soft Metro Campus. දිවයිනේ පිරුම්හල් වෙත ඩීසල් බෙදාහැරීම තවදුරටත් ප්‍රමාද වීම නිසා ඊයේ රාත්‍රියේ මෙන්ම අදත් ජනතාව පිරුම්හල් අසල දිගු පොලිම්බල රැඳී සිටිනු දක්නට ලැබුණා. පාසල් ආරම්භ වූ අද දිනේ පාසල් වෑන් හා බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීම අසීරු වීමෙන් එම වියදුරන් පත්ව සිටි දැඩි පීඩාවකටයි. ඉන්ධන හා විදුලි අර්බුදයට කඩිනම් විසඳුම් සපයන්නේ බජට් බල කරමින් සමග ජනබලවේගය හා තවත් පාර්ශ්ව කිහිපයක් සංවිධානය කළ විරෝධතා ප්‍රදේශ කිහිපයකදීම පැවැත්වුණා. ඊයේ වෙනකොට මම හිතන්නේ ලංකාවේ තියෙන හැම පිරුණහරටම එක ලෝඩ් එකක් හරි ගියා. පෙට්‍රල් වල ප්‍රශ්නයක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන ෂෙඩ් හුඟක් තියෙන මංක පෙට්‍රල් තියෙනවනි තරම් ගහන්න. ඩීසල් වල විතරයි ප්‍රශ්නේ තියෙන. ඩීසල් වල පරිභෝජනයේ ප්‍රශ්නයක් උනේ අපිට. බෝ උදවිය තමන්ගේ වාහනයට ඩීසල් ගහන ගමන් තව බූලි දෙක තුනක් ගෙනලා එකටත් ගහගෙන යනවා. ඒක දැන් ව්‍යාපාරයක් බාට පත් වෙලා තියෙනවා. සමහර කඩවල තියෙනවා 3500 තෙල් සංස්ථාවේ තෙල් 5000ට කෑන් එක විකුණනවා. ඉදිරියට අපි කෑන් වලට ගැනීම පිළිබඳ තීන්දුවක් ගන්න මහජන උපයෝගිතා කොමිසම ඊයේ අවසර ලබා දුන්නා. යනුවෝ දැස්න අටේ සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ ඊ හා එෆ් වෙන කලාප දෙකට පැය 7යි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සැලසුම් කර තිබෙනවා. ඒ පෙරවරු කාලයේ පැය 5ක් හා පසුතුරු කාලයේ පැය 2යි විනාඩි 30ක් වශයෙන් P, Q, R, S, T, U, V, W වෙන සිසු කලාප සඳහා අද උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා අතර කාලය තුළ පැය 3ක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. පෙරවරු කාලයේ පැය 2ක් හා පසුවරු කාලයේ පැයක් වශයෙන් එම කප්පාදුව සිදු කිරීමට නියමිතයි.